राइट आई बहो वेवा अद मम्मे इन पारे सर कांतार बोट पत्न कोहमद इतान इधन अद लोक कांतार करने बेला की मे दिन दवसे कथा करण हेतु ना मुखद कांता करने कांतार करने क्या ने अत्र मेक स्वाभाविक सांसिद्ध्या स्वाभाविक सांसिद्ध्या कुनाट मेक मिनीसागे बलपैमा तेक तम बेड दिवन एक तम दंट लोके विनकोट मेक लोक वासी सीलू दिनाट लोक तर्जन एक्लाद अंतर लोक कांतार करने वेलक भीम की दाल दीन हेतु मुखद मुखद वेलक भीम की अनिवार्य मिनीसागे बलपैमा अब स्वाभाविक साधक बलपैम कर बैन इत को अनिवार्यम के दीन मिनीसागेन वन बलपैम इध मम कथाकरण कालीन बल मेटर दालीन गा फोटो दंगा फोटो मार विन तिंगे विनसट हेतु अभी मत मैं निर्माण करें सरल लोक टिकटिक कावती है मे कथाकन विला विनकोटा अभी दंड लोक मुनतर गस प्रमाण विनाश कन्वदारीकर्ण वेलक्वी मे दिन इधिंग हेम दवसा तीन गेल मीनि सुधान्यदी अभी पड़ी कालीन लाभ कन्सेप्ट कत्तम एक गहत गस दहा किंद ट्रिपिस्सो विधेयट अभी योगलोंगी एक गहक कपाने पा उलवंतर गस्ंदन हेम नति उन अनागत परपुरट उष्मगान्न बेरी अनागत या कुरुमवेवी तवत्सरलको तपिट ऑक्सीजन टैंकी पिटे इल्लंगिन्न वेन अनागत या उदावेवी ए निसा बुद्धिमत्व कटयुतु करमु जय वे अफ्रिकावे सहारा कांतारे मीट वसर दहदाहकट वितर कालीन कांतारयक नेमे होंदट गहकोले वेगिला तिपिच्च प्रदेशयक ए वगेम अपिट जीवत वेन्न पुलुवन भूमिये 140ක් पमन दनटमत कांतार उदाहरणयक विदियट चीने गोबी कांतारे वितरक वर्षेकट वर्ग हेतक्म 1300කින් කාන්තාරය විශාල වෙනවා මම හිතනවා දැන් තමයි සුදුසුම කාලේ මේ කාන්තාරකරණය ගැන අපේ අවධානය යොමු කරන්න කාන්තාරකරණය කියලා කියන්නේ ස්වාභාවික සංසිද්ධියක් ඒ වුණාට අපේ ක්‍රියාකාරකම් නිසා මේ කාන්තාරකරණය ඉතාමත් සීග්‍රයෙන් වැඩි වෙලා තියෙනවා මේ කාන්තාරකරණය නිසා පෘථුවිය ජීවීන්ට ජීවත් වෙන නුසුදුසු පරිසරයක් බවට පත් වෙන්නට වැඩි කාලයක් ගත වෙන එකක් නැහැ අපිට පුළුවන් නම් කාන්තාරකරණය ගැන දැනුවත් වෙලා අපි කාන්තාරකරණය ඇති කරන්න කරන දේවල් අවම කරගන්න අපිට මේ පෘථිවි ජීවය ආරක්ෂා කරගන්න පුළුවන් කාන්තාරකරණයට බෙහෙවින්ම ඉවහල් වෙන දෙයක් තමයි පෘථිවි උෂ්ණත්වය වැඩි වීම පෘථිවි උෂ්ණත්වය වැඩි වෙන්න බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් තමයි හරිතාගාර ආචරණය ඒ වගේම අපි වායු ගෝලයට විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් විෂ වායු මේ වගේ දේවල් අපිට පුළුවන් නම් මේව අවම කරන්න වායුගෝලීය උෂ්ණත්වය පාලනය කරගන්න අපිට කාන්තාර ඇතිවීම පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් නම් අපේ පස ආරක්ෂා කරගන්න පසෙන් වායුගෝලයට එකතු වෙන දූවිලි අංශ අවම කරගන්න වායුගෝලීය උෂ්ණත්වය අඩු කරගන්නත් පුළුවන්. එමගින් අපේ කාන්තාරකරණය ඇතිවීම අවම කරගන්න පුළුවන්. ඊටත් වඩා ප්‍රධාන වශයෙන්ම අපිට පුළුවන් නම් අපේ වනාන්තර ටික ආරක්ෂා කරගන්න අපිට කාන්තාර බිහිවීම ඊටාම සීමා කරන්න පුළුවන් අපේ ක්‍රියාකාරකම් නිසා අපි වනාන්තර විනාශ කරලා දානවනම් අපේ ගස් ටික කපලා දානවනම් අපේ පෘථිවිය මත අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ජල පොදක්වත් ඉතුරු වෙන්නේ නැහැ මේ හේතුව නිසා මේ කාන්තාර ඇතිවීම ඊටාමත් සීග්‍රයෙන් වැඩි වෙනවා ඒ නිසා අද වගේ දවසක මම හිතනවා අපිට පුළුවන් නම් මේ ගැන නැවතත් හිතන්න අපේ වනාන්තර ගැන හිතන්න ඒ මාර්ගෙන් මේ පෘථුවිය තුල ජීවීන්ට ජීවත් වෙන සුදුසු පරිසරයක් අපිට ඇති කරන්න පුළුවන් නම් ඒක තමයි අද වගේ දවසක අපි කරන්න ඕනේ. ඒ නිසා මම හිතනවා ඔගලන්ගේ යාළුවන්ට හැම දිනාටම මේ පණිවිඩය ෂෙයා කරන්න, ෂෙයා කළ හැමෝම දැනුවත් කරන්න. කාන්තාරකරණය විතරක් නෙමෙයි වනාන්තර ආරක්ෂා කර ගැනීම, ජලය ආරක්ෂා කර ගැනීම, ඒ වගේම අපේ සතා සිව්පාව ආරක්ෂා කර ගැනීම අපි අපිම ආරක්ෂා වීමක් කියලා. එහෙනම් බොහොම ස්තුතියි. ලෝක කාන්තාර කරන වැලැක්වීමේ දිනය. ඔයාලා බලනවති මොකද්ද මේ කාන්තාර කරන වැලැක්වීමේ දිනය කියන්නේ කියලා. ලෝකේ පවතින කාන්තාර හැර
අනිකුත් ත්වගා බිම් ඇතුළු වෙනත් බිම් කාන්තාර බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලියයි. තවත් සරලව කියනවා නම් කුෂිකර්මාන්ත කටයුතු සඳහා භාවිතා කර වගා බිම් වගා කළ නොහැකි තත්ත්වයට පත් වීම. අද ලෝකයේ ගත්තිට ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව වැනි රටවල් සීග්‍රේන් මේ කාන්තාරීකරණයට ගොදුරු වෙමින් පවතිනවා. ඒ අතරට ශ්‍රී ලංකාවද යැත්තනවා. ශ්‍රී ලංකාව තුළ සංචාරය කරන සංචාරකීන් විදියට අපිටද එය විශාල වශයෙන් බලපානවා. ඒ වෙනුවෙන් මට වගේම ඔබටත් කරන්න පුළුවන් විශාලම කැපකිරීමක් තමයි පුංචි පැලයක් හෝ සිටවා මෙම කාන්තාරීකරණ වැළැක්වීම සඳහා දායක වෙන. ඒ වගේම අපේ පරිසරය ආරක්ෂා කරගන්න. අපි ට්‍රැවල් විත් තකේෂ්. ඉතින් අද ලෝකයේටම වැදගත් දවසක්. අද ජූනි මාසේ 17 වෙනිදා ලෝක කාන්තාර කන්නේ වැළැක්වීමේ දිනය. ඉතින් මූලික වශයෙන් කාන්තාරයක් කියලා කියන්නේ මොකක්ද? කාන්තාරයක් කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවත් වෙන්න අපහසු, සතුන්ගේ ජීවත් වෙන්න අපහසු පරිසරයකින් යුක්ත, වර්ෂාපතනය අඩු සහ ගස්කොළන් අඩු පරිසරයකට. ලෝකයේ කාන්තාර ගත්තාම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සීතල කාන්තාර සහ උණුසුම් කාන්තාර ඉදිරියට. ඉතින් සීතල කාන්තාර කියන එක ගත්තාම ඇන්ටාර්කිකාවේ එක ප්‍රදේශයක් කාන්තාරයක් විදිහට සලකනවා. මොකද වර්ෂාපතනය අඩු වීමත්, ශාක ග්‍රහණය අඩු වීමත් නිසා. ඊට අමතරව උණුසුම් කාන්තාර විදිහට ගත්තොත් සහාරා කාන්තාරය වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඉතින් ලංකාව ගැන කතා කරද්දී ඉතාම දුක්මුසු ස්වරූපයෙන් තමයි අපිට කතා කරන්න වෙන්නේ. මොකද ලංකාව කියන්නේ ගොඩක් ගස්වැල් වලින් ගහනම් වෙලා තිබ්බ රටක්. ඉතින් වර්තමානයේ වෙන විට සංවර්ධනය කියන එකට මුවා වෙලා ලංකාවේ තියෙන ගස්කොළන් විශාල විදිහට විනාශ වෙනවා. ඇත්තම දුකයි. ට්‍රැවලින් කරන කට්ටිය විදිහට අපි ගස්කොළන් ආරක්ෂා කිරීම පිළිබඳ හැම වෙලාවෙම කතා කරනවා. අපි මේව දකිනවා. ඉතින් අපි පරිසරය ආරක්ෂා කරගත යුතුයි කියන එක ගොඩක් වෙලාවට කතා කරනවා. අපිත් එක්ක ගොඩක් කට්ටිය එකතු වෙලා ඉන්නවා. ඉතින් ඉස්සරහටත් මේ වගේ එකතු වෙලා අපි වැඩ කරන්න ඕනේ. මොකද ලංකාව කියන රට රැකගන්න නම් අනිවාර්යයෙන්ම මේ ගස්වැල් සහ පරිසරය කියන එක රැකගත යුතුයි. ඒ කියන්නේ කාන්තාර කාර්යය නවත්තන්න ඕනේ. ඒ වගේම විදේශ රටවල් කිහිපයක ගිහිල්ලා තියෙන පුද්ගලයෙක් විදිහට ඒ රටවල් වල විශේෂයෙන්ම එවරස්ට් තියෙන නේපාලේ නේපාලයේ එයාලා ගස්කොළන් ආරක්ෂා කරන්නේ හරි පුදුම විදිහකට. එයාලා ගස් කපන එක හරිම අඩුයි. ඒ වගේම පරිසරයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. එයාලා ගස් වලට, පොළවට, පරිසරයට මාර විදිහට ආදරය කරනවා. ඉතින් ලංකාවේ මිනිස්සුන්ට එහෙම කරන්න බැරි. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ චීන ගෝපි වැනි කාන්තාර. ඉතින් එයාලා කාන්තාරයෙන් මේ වෙද්දි, ඒ කියන්නේ අවුරුදු දෙකකට කලින් එයාලා පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකේදී ප්‍රතිඵලයක් විදිහට එයාලගේ කාන්තාර වලින් 100%ට 33%කට වඩා මේ වෙද්දි වනගහණයෙන් සම්පූර්ණ වෙලා තියෙනවා. මොකද එයාලා කාන්තාරේ වනාන්තරයක් බවට පරිවර්තනය කරමින් පවතිනවා. ඉතින් ලංකාවේ අපිටත් අපේ තියෙන මේ පරිසරය ආරක්ෂා කරගත්තොත් අනාගත පරපුරට ගොඩක් වැදගත් වෙයි. අපිට හොඳට හුස්ම ගන්න තැනක් තියෙන, හොඳ පරිසරයක් තියෙන, ජීවත් වෙන්න මූලික සුසුකම් තියෙන තැනක් විදිහට ලංකාව ඉස්සරහට. ආයුබෝවන් හැමෝටම. ඉතින් අද කාන්තාරකරණය වැළැක්වීම. ඉතින් කාන්තාරකරණය කියලා කියන්නේ මේ ලොකු දෙනවල ඔක්කොම ලොකු පරිසරයක ගැටලුව. මේ පරිසර ගැටලුව ඇති වෙන්න හේතුනේ මේ මිනිස් වෙන අපිම තමයි. ඉතින් මේ අපේ තියෙන පරිසරයට අපි කරන මේ හානිදායක වැඩ නිසා සිද්ධ වෙච්ච මේ කාන්තාරකරණය අපිට තමයි පුළුවන් වළක්වගන්න. ඉතින් අද දිනේ අපි මතක තියාගමු කාන්තාරකරණය කියන දේ ඇති කරන්න මේ පරිසරයට ආදරෙන් වැඩ කරන්න. ඉතින් ඔයාලා හැමෝගෙන්ම අංජනී ඩාන්ස් ක්‍රියේෂන් ඉතින් ඉල්ලා සිටින්නේ පුළුවන් තරම් පරිසරයට ආදරය කරන්න, ආදරයෙන් සලකන්න. ඉතින් මේ කාන්තාරකරණය කියන දේ වගේම පරිසරය අපිට ගොඩක් හොඳින් සලකાવીය යුතුයි. මේට අවුරුදු 50කට ඉස්සෙල්ලා ගත්තොත් එහෙම අපේ ගස්වැල් 75ක් තියෙනවා. අද වෙද්දී ඒක 50ක් ඉඳලා අඩු වෙලා. තවත් ඉස්සරහට ගත්තොත් එහෙම අවුරුදු 50ක් ගියාම 125ක් වෙනවා. දැන් මං ඉන්න තරත් තවත් කාලයකදී බිල්ඩින් ඇවිල්ලා, නිවාස ඇවිල්ලා ඒව හැදෙනවා. මට කියන්න තියෙන්නේ විශ්වාස පරිසරයත් එක්ක මේ අපි සබඳතාව ආදරය කරමු. ලංකාවේ ලෝකෙට අපි ආදරය කරමු. අපි සැමවිටම තම ඒ අගේ අදහස්. ඉතින් මම මගේ අදහස කියන්න. ඇත්තටම
මේක ලෝකාන්තාරීකරණය කියන්නේ ස්වභාවික සංසිද්ධියයි. ස්වභාවික සංසිද්ධියක් අපි කොහොමද වළක්වන්නේ කියලා වල හිතනවා ඉතින්. අතරම මේක වැළැක්වීමේ දිනය කියලා තියෙන්නේ. වළක්වන්න පුළුවන්වද? ඒ වැළැක්වීමේ ඉන්න පුළුවන් එන්නේ මොකද? ස්වභාවික සංසිද්ධිය වැඩි දියුණු වීමට බලපාන මිනිසාගේ ක්‍රියාකාරකම් අපිට මර්ධනය කරන්න පුළුවන්. අන්න ඒක තමයි අපි අද කතා කරන්නේ. වැළැක්වීම කියලා කියන්නේ. එතකොට දැන් ස්වභාවික සංසිද්ධියක් මර්ධනය කරනවා කියන්නේ එතකොට ඔබම ඇතුළුව සියලු මිනිස් ප්‍රජාවගේ ක්‍රියාකාරකම්නේ. ඉතින් අපිට පුළුවන් මේ දේවල් නවත්තන්න. ඔය උදාහරණයක් විදිහට දැන් ගන්න. මම මගේ ගෙදර මගේ වැඩකට මං ගයක් ගේ හදන්න ආර මොකක් හරි ගහක් කපනවා. ඉතින් මේ කපන ගහ මම කපනකො මම විතරයි කපන්නේ. නමුත් මේ ලංකාවේ සියලු ජනගහණයෙන් ලක්ෂයක් විතර දවසේ එක දවසේ එක්කෙනා ගාණේ ගහක් කපුවොත් මොකද වෙන්නේ? මේ පරිසරයෙන් ලක්ෂ ගස් ගහක් ගස් නැති වෙලා යනවා. එතකොට හිතන්න සම්පූර්ණ ජනගහණයෙන්ම නැතුණා ජනගහණය දැන්ට අපේ කෝටි දෙකකට ආසන්න වෙනවා. ඉතින් කෝටි දෙකෙන් කෝටියක් විතර කැපුවා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඊට අමතරව අපි මේ ශ්‍රී ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක්. ඉතින් කෘෂිකාර්මික රටක් වෙනකොට අතීතයට වඩා වර්තමානය වෙනකොට ගොඩක් කෘතිම දේවල් දාන්න පොහොර බෙහෙත් අපි දාන්න දුක් පිළිමය දෙනවා. ඉතින් ඒ වගේම අපේ මේ පසට පාසාන චක්‍රයට කොච්චර බලපෑමක් වෙනවද? එතකොට ජල චක්‍රයට කොච්චර බලපෑමක් වෙනවද? අපිට පුළුවන් නම් අන්න ඒ දේ නවත්තන්න රටක් විදියට ලෝකයක් විදියට අපිට ඉස්සරහට යන්න පුළුවන්. මම කියන්නේ එකේ අපිට වඩා උසස් ඉන්න බලධාරීන්ට කාටවත් අපි ඇඟිල්ල දික් කරන්න නෙමෙයි. Taman tamange අඩුපාඩු හදාගෙන හැදුනොත් ලෝකයක් විදියට අපිට ඉස්සරහට යන්න පුළුවන්. මම කියන්නේ මම මගේ අතින් වෙන වැරදි ටික මම හදාගත්තොත් ඔබ ඔබේ අතින් වෙන වැරදි ටික ඔබ හදාගත්තොත් රටක් විදියට ලෝකයක් විදියට අපිට ජය ගන්න පුළුවන්. ඉතින් අන්නේ අදහස කියන්න තමයි මම කතා කරන්න යුතුනේ. එහෙනම් ආයි බොහෝ වේවා.